අයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ලොව පුරා හින්දු පැතුමතුන් බැතිය සමරන මහා ශිවරාත්‍රී දිනය අදයි රාජ්‍ය සේවකීන්ට සහන සැලසීමට සමන් කටයුතු කරන බව ජනපති පවසයි ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සංශෝධන සහිතව ඉවත් කර ගැනීමට රජයේ පීවර ගනී ප්‍රථමයෙන් දේශීය පුවත් ලෝපුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිවරාත්‍රී දිනය අතට යෙදී තිබෙනවා ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස සුබ පැතුම් එක් කර තිබෙනවා අනෙක විද කැළඹිලි ගැටෙන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදා කර දෙන්නේ ආගමයි නව ජවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලංකිකයින් අතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාවද අයත් වනවා අන්තරාගමික සහජීවනයේ අන් කවරදාකටත් වඩා කුළුගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටිනු දැකීම රටේ නායකයා වශයෙන් මහත් සතුටක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා ශිවරාත්‍රී දිනේට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මහා ශිවරාත්‍රී දිනයට සුබ පැතුම් එක් කර තිබුණා මිනිස් වර්ගය අතර සංහිඳියාව සහ සහජීවනයේ ඇතිවීමටද මං පාදන පුණ්‍යවන්ත දිනයක් ලෙස මහා ශිවරාත්‍රී දිනය හැඳින්විය හැකි අතර එම දිනය අරුත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තියයි ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය දයාව සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිවරාත්‍රී දිනයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සුබ පැතුම් එක් කර සිටියා समस्त लंका समृद्धि संवर्धन कृषिकर्म पर्यवेक्षण निष्पादन सहकार निलधारी संघमे विसि देवन जातिक महासम्मेलन जनाधिपति गोठाभय राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता के प्रधानत्वेन ये अरणिक मंत्री पराजयला උන්ට අවුරුදු කන්න අවස්ථාව සලසා දෙන්න ඒ කොන්ත්‍රාත් කරුවන්ට ඒ ලැබිය යුතු මුදල් ලබා දෙන්න පියවර ගන්න හදනකොට විපක්ෂය ඒකට විරුද්ධ වෙලා අද අපිව පරාජය කරනවායි කියලා කිව්වා ඒ ඡන්දේ. මේ ආණ්ඩුව නුත් අද විපක්ෂය කෑලි වලට කැඩිලා නායකත්වයට පොර කනෝ ලකුණට පොර කනෝ කුලල් කා ගන්නවා. ඉතින් ඉවෙනි තත්වයකට තියාගෙන තමයි ඒ අය අද අපිට අරියාදු කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ කොහොම වුණත් ඔබ ඉල්ලීම් තියනවා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික වශයෙන්ම මම කිව්වේ මම ඉදිරිපත් කරන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්ම. එයින් මං අදහස් කළේ සමාජයේ සෑම තරාතිරකම ඉන්න ජනතාව සෑම මට්ටමකම ඉන්න ජනතාව ජීවත් වීමට හැකි තත්වයකට උන්ගේ ජීවන තත්වයේ ආදායම නගා සිටුවීම. එනිසා තමයි මම ප්‍රථමයෙන්ම දුප්පත්ම පවුල් ලක්ෂයක එක රජයේ රැකියාවක් වශයෙන් රැකියා ලක්ෂයක් ලබා දීම. ඒ වගේම සියලුම රාජ්‍ය සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් ලබා දීමට අපි සූදානම්. රටේ ජනතාවගේ මුදල් වලින් තමයි රජයක් දුවන්නේ. සියලුම වැටුප් සහ දීමනා ලබා දෙන්නේ තමුන්නාන්සේලාගේම මුදල් වලින්. අපේ වගකීම අපි හරියට ඉටු කරනවා නම් අපි ආර්ථිකව අපිට රට ඉහළට ගන්නවා නම් අපි භාණ්ඩාගාරයට අපි මුදල් ලැබෙනවා නම් අපිට පුළුවන් මේ රටේ ඉන්න ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලිකාංශයේ මේ සියලු දෙනාගේම ආදායම වැඩි කරන්න. මෙන්න මෙතෙන්ට තමයි අපි ගෙනියන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ. ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම 2020 සඳහා වූ සංශෝධන සියල්ල ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තුව මාර්තු මාස පළමුවදා දක්වා කල් තැබීමට සභානායකවරයා යෝජනා කළ අතර කථානායකවරයා සභාව කල් දැමීමට කටයුතු කළා. විරෝධ පක්ෂයේ ගත්ත ණය නොකේවා ගෙදර ගිහිල්ලා තියෙනවා. ජනතාව විරුද්ධ පක්ෂයේ ගෙදර යවලා තියෙනවා.
දැන් පොයින්ට් ඔෆ් තව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න විරුද්ධ පක්ෂයත් විරුද්ධ පක්ෂයත් පිළිගන්නවා ඒගොල්ලන් ගෙදර යනවා යයි කියලා හිතුවේ නැහැ කියලා ඉලටින් පිළිගන්නවා යූස් පොයින්ට් ඔෆ් ගෙදර යයි කියලා හිතුවේ නැති නිසායි මෙහෙම හැදුවේ කියලා කිව්වා හොඳයි දැන් යෝජනා ඉදිරිපත් කරන්න ගරු මැතිතුමා ඔව් ඒ නිසා ඔව් ඒ ආගෙන ඉන්න ලීඩ් ඔෆ් ද හවුස් ටු ස්පීක් යූ ගිව් ද ප්‍රොපෝසල් ඕමම තමයි තමුන් නාන්සිලාගේ නායකයා අගමැතිට විරුද්ධ ඌ කියලා කෑ ගහන්නේ ඕමම තමයි හොඳයි කියන්න අගමැතිතුමාට සැලකන්නේ ඒ නිසා ගෝහෙන් දැන් ගිව් ද ඕඩර් අමුතු හැසිරිල්ලක් නෙමෙයි අමුතු විනාශයේ හැසිරිල්ල විනාශයේ හැසිරිල්ල දැන් කියන්න යෝජනාව මහජනයා වෙනුවෙන් ඔව් මහජනයාගේ එදිනදා අවශ්‍යතාවයන් වෙනුවෙන් ගෙනෙන බව ගරු අග්‍රාමාත්‍යතුමා මුල සිට කිව්වා ඒ අපේ යුතුයකමක් බැඳීමක් ඒකට ඉඩ දෙන්නට බැරි බවත් ඒකට ඉඩ දෙන්න බැරි බව ප්‍රකාශ කිරීම නිසා අපි පවත්වපු සාකච්ඡාව ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය කියනවා අපිට සහයෝගය දෙන්නේ නැහැ ඒක ගේන්න කියලා. ඉතින් ඊට වඩා හානිදායක තත්වයක් ඇති නොකර අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැහැ කියලා තීරණයකට එළඹිලා තියෙනවා. බඩ දැනගන්න උන සම්පූර්ණ යෝජනාව ඉල්ලාස් කරා. I allow the leader of opposition and you and yeah. And we finish. ගරු කතා රාගේ තුමනි සම්පූර්ණ යෝජනාව ඉල්ලාස් කරගත්තද? ඔව්. යෝජනාව කරගත්තා. මයික් එක තිබුණා රූපේ දාන්නේ මේව දාන්නේ රූපේ දාන්නේ ඔව් මයික් එක දුන්නට මේ මොන හරි තියෙනවා ජිල්මා දැන් ඔබතුමා කියන්නේ එතන ආ දැන් හරි යෝජනාව ඉල්ලාස් කරගත්ත මොහොතේ රටට වැරදි පණිවිඩයක් දුන්නු නිසා මම කැමති ඒක නිවැරදි කරන්න යෝජනාවේ අංශ දෙකක් තියෙනවා පළවෙනි අංශය තමයි සංවර්ධන දේ අපි සංවර්ධනයට විරුද්ධ නැහැ සංවර්ධන යෝජනා සියල්ලකටම පක්ෂයි හොඳයි විපක්ෂ නායකතුමා දැන් ඔක්කොම විද්‍රෝහ කරනවා සියල්ලකටම අපි පක්ෂයි දෙකේ ඉඳලා නමේ එක විද්‍රෝහ කරනවා ඔබ අපි විරුද්ධ ණය සීමාව උස්සනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා අපිට ණය ගෙවන්න බෑ දෙකේ ඉඳලා නමේ එක ගන්නෑ now is finished අවුරුදු තුනක විරාමයක් ඉල්ලුවා එහෙම තත්ත්වයක් තිබියදී now move the seema usannada da sangvardhana yojana siyallagena pakshay hondai kisima prashnayak naha adhyapane saugya hamarga krushi karma sabhava kal dabima hari kema kala dharma ekai kal dabima sabhava kal dabima hari pam parliament wa kal dabiyutai tum martu tum tum wen deka dakwa kal dabiyutai yojana ko denni kal pakshana ituma o පුර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගමෙන් ගුවන් යානා 10ක් විලදී ගැනීමේදී සිද්ධියක් නැවත කරලියට පැමිණ තිබේ. සෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 16.84 කොමිස් මුදලක් ගෙවීමට එකග වී ගිවිසුම් අත්සංකර ඇති බවත් ආගෙන ඉන්න. ආගෙන. එම ගිවිසුම් එම කොමිස් මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් 2011 වසරේ සිට 2015 ජනවාරි මාසය දක්වා ගුවන් සමාගමේ ප්‍රධාන විදායක දරසෙන් කටයුතු කළ කපිල චන්ද්‍රසේන නැවත්තාගේ භාර්යාවගේ ගිණුමකට බැරවේ ඇති බවත් එමගින් අනාවරණය වී ඇත. මෙම ගනුදෙනුවේදී සිදුවී ඇති අක්‍රමිතාවලට අමතරව දූෂිත ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් රුපියල් බිලියන 17ක් ගෙවීමට රජයට සිදුව ඇත. පංජරාම්නායක මහත්තයාගේ හඬපටි වලට අප නැහැ. හැබැයි උදයන්ග විරතුංග මහත්තයාට අප දෙන්න පුළුවන් විදියට තමයි අප දෙන්න පුළුවන් විදියට තමයි ගරු මන්ත්‍රීවරුනේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ හොරුලන නැවත වතාවක් අප්‍රේල් මාසේ බලයට පත්වෙන්න දෙන වද කියන ප්‍රශ්නේ අපි රටේ ජනතාවෙන් අහන්න ඕන. අපි පිළිගන්නවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබපු ආයතනය. අද වෙනකොට US මිලියන 750කට ආසන්න මුදල ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබලා තියෙනවා. මේ පාඩු ලැබීමේ කාරණා දෙපැත්තක් තියෙනවා. මේ පරණ ගුවන් යානාදීලා අලුත් ගුවන් යානා ගන්න මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම දුන්න වාර්තාවට එතුමාලා දුන්න වැඩසටහනට මහා භාණ්ඩාගාරයේ මැදිහත් වුණේ. ඒ අනුව අවුරුදු 7ක් ඇතුළත ඒ අනුව මේ කටයුතු කරගෙන යෑමේදී යම් වංචාවක් සිදු වෙලා තිබුණා. ඒ තමයි මේ ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරියාගේ බිරිඳට US මිලියන 2ක් උදල් ලැබිලා තියෙනවා. මේ පිළිබඳ දැනගත්ත වහාම පරීක්ෂණ ආරම්භ කරා. මේ පිළිබඳ ජනාධිපතිතුමා අගමැතිතුමා වහාම උපදෙස් දීලා ඒ පුද්ගලයන් අත්තරංගොඩ කරකට නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කිව්වා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුපියල් බිලියන 376ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ පසුගිය රජයේ අක්‍රමවත් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන් හට බිල්පත් ගෙවීමට මිස රජය පවත්වාගෙන යාමට නොවන බව ආණ්ඩු පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරුන් මේ බව ප්‍රකාශ කළා. අඩුම තරමේ සිංහල දමිළ අලුත් අවුරුද්දට මේ තියෙන
පීඩනය ජනතාවට නැති කිරීමේ අරමුණින් සත්භාවයෙන් තමයි මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් බිලියන 367ක් අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ඉදිරිපත් කළේ. අද මේ ජනතාවට ලැබෙන්න තියෙන මුදල නොලැබී යාම සඳහා අතුරු සම්මත ගිණුමේ සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නැති බව පක්ෂ නායක රැස්වීමේදී දිගින් දිගටම සඳහන් කරලා තිබෙනවා. එහිදී ඔවුන් කියන්නේ මේ ණය සීමාව වැඩි කිරීමට දරන උත්සාහය වළක්වන්න තමයි විරුද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ බිලියන 367 ණය අරගෙන තමයි පියවන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. එනිසා ඔවුන් පැහැදිලි ලෙසම මේ මුදල් ජනතාවට ගෙවනවට තමයි විරුද්ධ වුනේ. කිසිදු මූල්‍ය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුව හැරීමෙන් පසු රට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය සපයා ගැනීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙනවා. එකම ප්‍රශ්නේ වෙන්නේ ලබන මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරන තෙක් පෝර සපේපු අයට, රජයේ රෝවල් වලට බෙහෙත්තේ සපේපු අයට, ගම්පෙරළියට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට කොන්ත්‍රාත් කරපු අයට බිල් නිරවුල් කරන්න ලැබෙන්නේ නැහැ. පක්ෂනායකයන්ගේ රැස්වීමේදී අපේ භණ්ඩාගාරයේ ලේකම්තුමා බොහොම පැහැදිලිව පෙන්වලා දුන්නා මේ පරිපූර්ණ ඉස්තුමේන්තුවේ සියලුම වියදම් අපි දරන්න යන්නේ 2019 එවකට හිටපු රජයෙන් ගත්ත පියවරවල් මත කියලා. ඒක පාරක් නෙවෙයි, මං හිතන්නේ එතුමා 10-15 පාරක් පැහැදිලි කරලා දෙන්න උත්සාහයක් ගත්තා. ඒක පිළිගත්තේ නැහැ. දේශපාලන වශයෙන් හිතලා වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නයි ඒ අය උත්සාහ ගත්තේ. ඒ නිසා ලියස් ගුණවර්ධන ඇමතිතුමා, අපේ සභානායකතුමා හැටියට ඒ යෝජනාව එතුමා ඉදිරිපත් කිරීමෙන් වැළකුණා. අපි දැක්ක පහුගිය කාල සීමාව තුළම සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා එතුමා රජය හැටියට අපි ගේන ඕනෑම යෝජනාවක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියට අනුකූල නම් ඒක පවත්වාගෙන යන්න සහයෝගය දක්වනවා කියලා. ඉතින් අපි හිතුවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සුපුරුදු විදිහටම දිව දෙකේ කතාව කියලා ප්‍රතිපත්ති දෙකක හැසිරෙන පුද්ගලයෙක් කියලා නැවත වාරයක් මේ වෙලාවේ ඔප්පු කරයි කියලා. ඉතාම වගකීමෙන් අපි කියනවා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය අවදි කරපු වේදම් වෙනුවෙන් නෙවෙයි. මේ එක්සත් ජාතික පක්ෂය පාලනය කරපු අවධියේ තෝරාගත්ත ඔවුන්ගේම කොන්ත්‍රාත්කරුවන් සඳහා තමයි මේ වේදන් ගෙවන්න තියෙන්නේ. අපිට අවශ්‍ය වුණේ මේ පහුගිය ආණ්ඩුව විසින් අවිධිමත්ව සිදු කරපු දේවල් වෙනුවෙන් මේ බිල්පත් පියවීම මිසක් අපේ රජය පවත්වාගෙන යාම සඳහා මුදල් සොයා ගැනීමක් නෙවෙයි. 2015ට පෙර පැවති රජයේ ආර්ථික පසුබෑම ජනතාවගෙන් වසන් කිරීමට වත්මන් රජය උපක්‍රම යොදමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාද එක්ව සිටියා. දැන් තියෙන ආණ්ඩුව නොවැම්බර් මාසේ 15 වෙනිදා බලයට එන අවස්ථාවේදී ඒ අය කිව්වේ නිකරුණේ ණය ගන්නවා. මීට පෙර තිබ්බ ආණ්ඩුව කිසිසේත්ම ආර්ථික හරියාකාරව හසුරලා තිබෙ නැහැ. ඒ නිසා අපර ලෝකේ ඕන තැනකින් ණය ගන්න පුළුවන් විතර නෙමෙයි gift ලබා ගන්න පුළුවන් කියලා ඒ මතෙන් ජනතාවට වැරදි ආකල්පයක් පෙන්නලා තමයි බලයක් ලබා ගත්තේ. අද මෙතන ආණ්ඩුවක් පෙන්වන්න හදනවා අපි යම් විදියකින් ජනතාවගේ වියදම් වලට අවසර දීලා නැහැ කියලා. සියලුම වියදම් වලට අපි අනුමැතිය දුන්නා. නමුත් අපි කිව්වේ ඔබතුමාලා ණයකතු කරනවා නම් ණය වගකීම තියෙන පාර්ලිමේන්තුවට ඒ ණය වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබතුමා ආදායමක් ගේන්න පෙන්වන්න. ඒක ජනතාවට බරක් ඇති වෙන්නේ නැති නිසා. අපි ජනතාවට බරක් දැම්මේ නැහැ. සල්ලි තියන අයට අපි බර දැම්මා. ඒකයි තිබ්බ වෙනස. ඉතින් අපි මේ ආණ්ඩුවටත් ආව විකසමක කිව්වා. ඒවල ඒක ඒ ප්‍රතික්ෂේප කරාට අද ඒක ප්‍රතිවිපාක පේන්න තියෙන්නේ. ඒ අයවැය සඳහා සංශෝධනයක් ගේන්නට උත්සාහ කරා. නමුත් ඒ උත්සාහයත් ඒ අය අවසාන මොහොතේදී අකුලගත්. ඒ අය මේ හදන්නේ තමන් මේ අනාගත ආර්ථිකය තවදුරටත් ගොඩ ගැනීමට කරන උත්සාහයකට වඩා එය වසන් කර ගැනීමේ උත්සාහයක් හැටියටයි අපි දැක්කේ. මොනේ මන් දැක්කා පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් මේ ණය ගත්ත එක ගැන අපිට දොස් කියනවා. නමුත් අපි ණය ගන්න සිද්ධ වුණේ මේගොල්ලන්ගේ පව් වලට කරගහගෙන. මේ අවුරුද්දේ ජූනි මාසෙන් පස්සේ ගෙවන US ඩොලර් 1 බිලියන් එකත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගත්ත ණයක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. අපි එදා 2015 මෙරට බාර ගන්නකොට මෙරටේ ආර්ථිකය ඇත්ත වශයෙන්ම තිබුණේ ICU එකේ හදිසි ප්‍රතිකාරී ඒකකයේ අවසාන හුස්ම අදිමින්. ක්‍රමානුකූලව ඒ අවුරුදු 4 මාර තුලදී අපි ලෙඩාව සාමාන්‍ය වාට්ටුවකට දාලා පොඩ පොඩ ඇවිදින්නත් පටන් ගත්තා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වුවේ අපේ ආණ්ඩුවේ. ඇත්ත වශයෙන්ම අපිට අවසරයක් දෙන්න නම් ලෙඩා දුවන්නත් පටන් ගනීවි. නමුත් දැන් තියෙන්නේ ආයිමත් මට පේන්නේ මේ ලෙඩා හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනියන්නට යවන්නට අවශ්‍ය පසුබිම සකස් කරලයි තියෙන්නේ.
සයින්ද මරුදු නගර සභාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයේ අවලංගු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විරෝධතාවයේ නොසලකා ඔවුන්ගේ කණේ රිංගලා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය හා බටහිර ඌමනාව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල ඌමනාව මත මංගල සමරවීර අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදය සමග මව්බිමේ බේරාගත් රණවිරුවන්ට විරුද්ධව රණවිරු දඩයමකට අදාළ වෙන ලෙස ඉදිරිපත් කරලා තිබුණ මේ යෝජනාව සම්බන්ධයෙන් රටට ආදරය කරන සමස්ත ලාංකීය ජනතාවගේ බුරපුරා නැගෙන විරෝධයක් තිබුණා. ජනතාව අතිමහත් බහුතර බලයක් ලබලා දීලා ජන වරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්නේ මේ අනතුරුදායක යෝජනාවෙන් රට බේරා ගැනීමේ අදහස පෙරදැරි කරගෙන ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ අපේ රටත් අත්සන් කළ ඉදිරිපත් කරන යෝජනාවෙන් ඉවත් වීම සඳහා වෙනත් රටවල සහයෝගයක් ලබාගෙන ඒ ඉවත් වීමට අදාළ කටයුතු විදේශ කටයුතු ඇමතිතුමා විසින් රට වෙනුවෙන් ජාතික වගකීමක් ලෙස ඉෂ්ට කිරීමේ කාර්යවුවේට අපේ පූර්ණ සහයෝගය සියලුම කැබිනට් ඇමතිවරු ඒකමතිකව ලබා දුන්නා. කාබනික පොර ඉදිරි කන්නේ සිට නොමිලේ ලබා දෙන්නේ. මේ පොහොර ශ්‍රී ලංකා පොලිසියේ අමාත්‍යතුමා විශ්වාස කරනවා අලුතෙන් බඳවගෙන පුහුණු කිරීමට වඩා සේවයේ අතහැර යාමේ නියෝගය ලැබුණ 5987 දෙනෙක් ඉන්නවා. මේ 5987 නැවත පොලිස් සේවයේ හා විශේෂ කාර්ය බලකායට බඳව ගැනීම සඳහා අමාත්‍යංශවල උසස් නිලධාරීන්ගෙන් සමන්විත අභියාචනා කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. සයින්ද මරුදු ප්‍රදේශයේ විශේෂ නගර සභා ප්‍රදේශයක් බවට පත් කරන්න එවකට විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් පයිසු මුස්තාපා අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නියමයන් ඉදිරියට ගෙන යාම තමයි කරලා තියෙන්නේ. නමුත් කැබිනට් මණ්ඩලයේ තීරණය කළා එලෙසින් රටේ එක් ස්ථානයකට පමණක් නොව අනිත් පළාත්වලත් මෙවැනි අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ පළාත් පාලන සුවදේශ කටයුතු අමාත්‍යාංශය සමස්ත රට සලකා බලා අවශ්‍ය කරන විවිධ ප්‍රදේශ වලට පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. රටටම පොදුවේ තීන්දුව ගැනීමකින් තොරව මේ පයිසම් මුස්තාපා ඇමතිතුමාගේ 2018 සම්මත වෙච්ච යෝජනාව ඉදිරියට ගෙන යාම තාවකාලික වශයෙන් අත්හිටවන්නටේ කියන එක තමයි. අමාත්‍යතුමා දැන් පළාත් පාලන මැතිවරණය මෙන්න ඉදිරියට පවත්වනවාද? එසේ නැත්නම් පළාත් සභා අහෝසි කරලා දාන්න කැමේට් මණ්ඩලයේ යෝජනාවක් තිබෙනවද? නෑ, එවැනි කිසිම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඒ පිළිබඳ අලුත් පාර්ලිමේන්තුව සංවාදයක් කරයි. පළාත් පාලන ආයතනත් හැමදාම පවතින්න ඕනේ. පෞද්ගලික දවස්වල ආණ්ඩුවට සම්බන්ධව විවිධ පාර්ශ්ව ජාතික සංවිධානයේමත් මාධ්‍ය සාකච්ඡා පවත්වලා විරෝධය පළ කරා. ඒ විරෝධය හින්දා නෙමෙයිද මේ සයින්ද මරුදු වලට ලබා දීපු මේ ගැසට් පත්‍රය අකුලා ගන්නට අපතු කටයුතු කරලා තියෙන්නේ? නෑ, එහෙම ඉතර කෙනෙක් එහෙම ඉතර සන්තෝෂ වුණාට ඇති ප්‍රශ්නයක් නෑ. කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලවලදී ඇතිවන තීරණ. ඒ සාකච්ඡාවේදී විවිධ මතානුව ඒ ගත්ත තීරණ වෙනස් වෙනවා, ගත්ත තීරණ සංශෝධනය වෙනවා. සාමාන්‍ය ලෝක කැබිනට් මණ්ඩලවල ක්‍රමය. 30 ඇල ඉරක් එක යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පැවති ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමතක කරන්න එපා, පොට වරද්ද ගත්තේ 2009 මැයි 23 වෙනිදා බෑන් කී මූන් මහතත් සමග අත්සන් කරපු ඒකාබද්ධ ගිවිසුමෙන් තමයි මේ රට අභ්‍යන්තරයේ තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට ලක් කරේ. මානව ඓතිවාසිකම් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදු වුණයි කියන ඒ ප්‍රකාශයට රටේ ප්‍රධානියා අත්සන් තැබීම තුළින් මේ සම්පූර්ණ ප්‍රශ්නයම ජාත්‍යන්තරකරණයට ලක් වුණා. ඒ වරද ඔබතුමන්ලට බාර ගන්න සිද්ධ වෙයි. මෙතනින් අපි අවසන් කරන්න පුළුවන්. Now we will add the former minister of foreign affairs. සියලු කතා පරණ කතා. I thought we have to give him to. වලංගු නැති පරණ කතා ජනතාව ප්‍රතික්ෂේප කළා. දැන් බොරුවට ඇවිල්ලා ආපහු ඒ පරණ කතා කරලා වැඩක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ සමුහාම සම අනුග්‍රහත්වයෙන් ඉවත් වෙන්න ඕනේ කෝ ස්පොන්සර්ෂිප් එකෙන් අයින් වෙන්න ඕනේ. මේක තමයි රට වෙනුවෙන් අපි කළ යුතු දේ. We understand, I respect that wave. I have you have done your duty. You have done your duty. ගැන විවාදයක් තියන්නේ නෑ. නෑ, නෝ විවාදයක්. අයි කතා කරනවා ඔබතුමා. I give allow honorable. අයි ඔබතුමා දවසෙන් දවස එක එක ස්ථාවර ගන්න. honorable. There is no debate. No. There is no debate. But he was the foreign minister at the time and the army commander. You had to give them. You are ready if you want to debate. We can start the debate now. Short. Don't do this, honorable speaker. As the
ඇයි මට බය ඔච්චර ඔය කතා කරනවාට. තිහක ජනීවා යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියටත් ඇත්ත වශයෙන්ම මේ යෝජනාව තුළින් පසුගිය රජයේ අවසාන කාලයේ මේ රටේ අපේ වීරෝධාර සෙබළුන්ට අපේ නායකයන්ට දඬුවම් දෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා තිබුණා. අයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම කිය ගියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් විදුලි පුටුවෙන් බේරගත්තේ මේ 30න් එක කියන යෝජනාව මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් දෙන්නේ කියලා අපි ඉල්ලනවා. අවසාන වශයෙන් වෙන ෆීල් මාර්ෂල් සරස් මහත්මයා මැතිව එදා ඔබ ඔබතුමා හමුදාපති ඔබතුමාට සුළුෙන් දැන අවස්ථාව දෙනවා. යුද්ධය අවසන් වුණේ මැයි 19 වෙනිදා. එදා තමයි ගරු ජනාධිපතිතුමා එවකට සිටපු මේ පාර්ලිමේන්තුවත් අමතලා ඒක ප්‍රකාශයටපත් කරේ 19 වෙනිදා උදේ තමයි ප්‍රභාකරන් නැති වුණේ. ඊට පස්සේ බැංකිමූන් එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්තුමා 23 වෙනිදා මෙහෙට ආවා. ඒ ආවේ එවකට හිටපු ජනාධිපතිතුමා එයාට ආරාධනා කරා. යුද්ධ ඉවර වුණ ගමන් ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කතා කරලා ඔබතුමා වහාම ලංකාවට එන්න මේක ඉදිරි කටයුතු ගැන කතා කරන්න කියලා. ඒ ආරාධනාව මත තමයි එතුමා 23 වෙනිදා ලංකාවට ආවේ. මැතිවරණ පොරොන්දු ඉටු කිරීමක් ලෙස සයින්දමර්දු නගර සභාවක් බවට පත් කළා යයි ඇතමුන් චෝදනා කළද එය මුළුමනින්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවා. ජනතාවට කාර්යක්ෂම සේවාවක් පළත්පාන ආයතන තුළින් වෙනවා. ඒ නිසා නෛතිකව කිසිම වැරද්දක් නැහැ සයිදමාර්දු වලට නගර සභාවක් ලබා දුන්නට නෛතිකව. ඒකේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක්. ඒ නිසා පසුගිය රජයේ කාලේ තමයි ඉල්ලීම ඉදිරියට ඇවිල්ලා තිබුණේ. ඒකේ ඉදිරියට ගියේ කාර්යභාරයක් කරා මිසක් මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා සයිදමාර්දු වලට නගර සභාවක් ලබා දුන්නේ නැහැ. ඒක දිගටම ආපු ක්‍රියාවලිය. මොකද එකපාරටම නගර සභාවක් දෙන්න බෑ. ඒකට තියෙනවා ලොකු ක්‍රියාවලියක්. මේ රටේ පවතින නීතියට විරුද්ධ නැති නිසා තමයි ඒක ආදීලා තියෙන්නේ. එහෙම නැතුව මේ අපේ ආණ්ඩුවේ වමනාවකටම මේ ඒක ලබා දුන්නා නැත්තම් මැතිවරණ පොරොන්දුවක් ඉඳලා ලබා දුන්නා ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒ නිසා මොන හරි නෛතික අඩුපාඩුවක් තියෙනවා නම් තවදුරටත් ඒක නිවැරදි කරලා දෙයි. කැවෙන් මල්ලේ අනිවාර්යෙන් අනුමැත වෙලා තමයි ඊට පස්සේ ගැසට් එකට යන්නේ. ඒ කියන්නේ මේට කලින් කැබින් මල්ලේ අනුමැත වෙන්න ඕනේ. මම දන්න තරමින් පසුගිය ආණ්ඩුව වෙලාවේ කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන දෙයක්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.